පුනරුත්ථාපනයේ වේබෙන් අනතුරුව හිටපු එල්ටීටී සටන්කරුවෙක් තම ගමට පැමිණෙනවා. පශ්චාත් යුදවාදී සංවර්ධනයත් සමග තමන් විසූ සමාජ වපසරිය වෙනස් වී ඇති අයුරු දකින ඔහු උතුරේ අලුතින් ගොඩනැගීමේ පවත්නා ලිබරල් ධනවාදී සමාජයට අනුගත වීමට දැඩි පරිශ්‍රමයක් දරනවා. නමුත් ඔහු සාර්ථක වීද? ලාංකික සමාජයේ විවිධ සමාජ සංස්ථා සහ ඒ සමාජ යථාර්ථයන් පිළිබඳව නිර්මාණ රැසක් එළිදැක්වූ ප්‍රවීණ සිනමාකරුවෙකු වන අශෝක හඳගම පශ්චාත් යුද පසුබිම තුළ පැන නැගී ඇති සමාජයේ ගැටලුවල කටුකත්වය නිර්මාණයක් ලෙසින් පොදු ජනතාවට ගෙන ඒමට ගන්නා උත්සාහය ඉනියවන්හි අන්තර්ගතයයි. ඉනියවන් කියන නමේ තේරුම ඉනියවන් කියන නම් වචන දෙකකට කඩලා ගත්තාම ඊට පස්සේ ඔහු කියන තේරුම. ඉනියවන් කියන තනි වචනේ හැටියට ගත්තොත් එහෙම දෙමළෙන් ඉනියවන් කියන එකේ තේරුම සුන්දර මිනිසා කියන එක. එතකොට මේ දෙකෙන්ම මම මේ චිත්‍රපටය තුළ නිරූපණය කරන්නේ යුද්ධයෙන් පස්සේ ඇතිවන සමාජය ඇතුලේ පශ්චාත් යුද සමයේ දෙමළ තරුණයාට අත්විය හැකි ඉරණම මූණ දෙන ගැටලු ආදිය පිළිබඳව අංශු මාත්‍රයක්. இங்க கடனுக்கு சாமான் கொடுக்கற இல்ல. யாரு இப்போ கடன் கட்டுது? அப்ப போற என்ன போற? ஒண்ணும் வேணாம். චිත්‍රපටය ඇතුලේ අපිට හම්බ වෙන චරිත කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම දෙමළ භාෂාව. ඒ හින්දා තමයි චිත්‍රපටයේ භාෂාව කතා කරන භාෂාව, චරිත කතා කරන භාෂාව දෙමළ බවට උනේ. ඒ නිසා මේක දෙමළ භාෂීය චිත්‍රපටයක් හැටියට තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. අපේ රටේ දෙමළ ප්‍රජාව ලෝකයේ අනිත් රටවල්වල වෙසෙන දෙමළ ප්‍රජාවගෙන් වෙනස් වෙච්ච අනන්‍ය ප්‍රජාවක් හැටියට තමයි මම පුද්ගලිකව දකින්නේ. එහින්දා නමුත් ඔවුන්ට මේ අනන්‍ය වෙච්ච සංස්කෘතික ලක්ෂණ තියෙනවා. සාමාන්‍ය හින්දු සංස්කෘතියේ හම්බ වෙන පොදු ලක්ෂණ වලට අමතරව ලාංකීය වීම නිසා හම්බ වෙච්ච අනන්‍ය ලක්ෂණ. දශක කිහිපයක යුද්ධයෙන් බිඳවැටුණු ප්‍රදේශයක් තුළ භෞතික සංවර්ධනයේ මෙන්ම දමිළ නිර්මාණ කලාවක් හා සංස්කෘතික පුනර්ජීවයක් ඇති කිරීම සංහිඳියාවට ගමන් කරන මෙවන් යුගයක අවශ්‍යතාවයක් ලෙසත් හඳගම හඳුනාගෙන තිබෙනවා. එකී අවශ්‍යතාවය තම නිර්මාණ තුළ ප්‍රකට කරවීමටත් හඳගම උත්සාහගෙන තිබෙනවා. දෙමළ සිනමාවක් බිහිවීමට අවශ්‍ය කරන ආර්ථික පසුබිම ලංකාවේ භූමිය ඇතුලේ නැහැ. ඊට අමතරව අවුරුදු 30ක යුද්ධය විසින් සිනමාව ඇතුළු සංස්කෘතික ක්‍රියාකාරකම් කිසියම් ප්‍රමාණයකට යටපත් කෙරිලා තිබුණා. දෙමළ තරුණයා සිනමාව නොකිරීම කියන එක ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ ගැටලුවක් වෙනවා වගේම අපිටත් ඒ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ ගැටලුව තියෙනවා. ඒ කියන්නේ ස්වාධීන සිනමාවක් පරිශීලනය කරන ඕනම කෙනෙකුට තමන්ගේ ප්‍රකාශනයේ නිදහසේ සීමාවන් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව සිංහල දෙමළ ભેදයකින් තොරව කාටත් තියෙනවා. මේ අවදි එංගල නිම්මුදියා පාළුවට පොදු. එන්න විඩ උනක එන්න පැතියදෝ. තොක තොකයා කොണ്ട് කුවිචා දා උන්නට තගිරිය. ඔයි. பள்ளி கூட படிப்பு இதல நிறுத்திட்டு இந்த கையில் தூக்க தூக்கந்து உங்களுக்கு நாட உருவாக. මොන හේතුවක් නිසා හෝ යුද්ධය දැන් අවසන් වෙලා තියෙනවා. ඒක මොහොතකට අපි ඒක මේ අවසන් වුණේ කොහොමද කියන එක ගැන කතා නොකර අවසන් වීම පිළිබඳව කතා කරොත් අවසන් වීමෙන් පස්සේ නැවත ගොඩනැගෙන සමාජයක් තියෙනවා. ඒ ගොඩනැගෙන සමාජය මෙහෙවන්නේ මොන විදිහේ ආර්ථික දේශපාලනික කාරණාවන් මතද කියන එක පිළිබඳව සංවාදයක් අවශ්‍යයි. පෙය පොළ පින්නල වරවේනා. පෙයිකලම් பயந்தால் நான் இல்ல. හඳගම තම නිර්මාණ තුල කිසිවෙකුත් ආමන්ත්‍රණය නොකරන වත්මන් දමිල වැසියන් අත්විඳින සමාජීය ගැටලු පිළිබඳව විවෘත ප්‍රකාශනයක යෙදේ. එය තීන්දු තීරණ ගන්න පිරිසට කතරම් සංවේදීද යන්න විමසා බැලිය යුත්තක්.
මංහිතන ලංකාවේ සිනමාව අපේ රටේ මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව කරන කතාබහයේදී ඉතාමත්ම පසුගාමී තත්ත්වයක ඉන්නවා කියන එක තමයි මගේ තක්සේරුව. අපිට අපේ ජීවිතය දිහාට ආපහු හැරිලා බලන්න, ජීවිතය දිහාට එබිලා බලන්න අවශ්‍ය කරන සිනමාවක් ඕන වෙනවා. ඒ සිනමාව කිරීම පහසු නැහැ. ඒ සිනමාව එච්චර රසවත් සිනමාවක් වෙන්නේ නැහැ. මොකද අපේ ජීවිතය දිහා එබිලා බලපුවාම අපිට හම්බ වෙන දේවල් බොහොම කටුකයි.